මම වැඩි වෙලාවක් ගන්නේ නැහැ 2024 අයවැය පැවැත්වෙන මේ අවස්ථාවේ. ඒත් කොප් කමිටුවේ සභාපතිවරයා ලෙස මා සභාවේ රැඳී නොසිටි අවස්ථාවක මගේ මන්ත්‍රී වරප්‍රසාද බලවත් ලෙස උල්ලංඝනය වෙන ලෙස අභූත චෝදනා කීපයක් එල්ල වී තිබුණා. ඒ සඳහා පිළිතුරු දීමට කාලයක් මට ලැබුණේ නැහැ. කතානායකතුමනි අද මට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. කරු කතානායකතුමනි විපක්ෂය එල්ල කළ චෝදනා මා එකෙල්ලේ ප්‍රතික්ෂේප කරනවා. මේ පිළිබඳව දැනටත් ඔබතුමා වෙත මා ලිඛිතව දන්වා තිබෙනවා. කාලය ඉතුරු කර ගැනීම සඳහා ඒ පිළිතුරු මම සභාගත කරනවා. මා වෙත එල්ල කළ එක් බලපතල චෝදනාවක් සහ අප කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙක් වෙත එල්ල කරන ලද චෝදනාවක් පිළිබඳ මා පිළිතුරු සැපිය යුතු වෙනවා. ගරු හේෂා විතාරණ මන්ත්‍රීතුමන් විසින් පාර්ලිමේන්තුවේ කාර්යනිරත ලේකම්වරියකට ලිංගික හිරිහැරයක් සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් සිදු කළ බවට අභූත චෝදනාවක් එල්ල කළා. ඒ මුළුමනින්ම අසත්‍ය චෝදනාවක් වන අතර ඒ මා තරයේ ප්‍රතික්ෂේප කරනවා. ගරු කතානායකතුමනි එපමණක් නොවෙයි එම චෝදනා වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස මා ඔබතුමාගේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එම චෝදනාවට මා වරදකරු වුවහොත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙන් ඉල්ලා සිටින මම සූදානම්. එමෙන්ම එතුමා වරදකරුවා වුවහොත් මගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දඬුවම් ලක්විය යුතුයි. එවිට සභාවේ ගෞරවය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එතුමා විසින් එක්තරා YouTube නාලිකාවකට ගරු අනුර කුමාර දිසානායක මැතිතුමත් දයාසිරි ජයසේකර මැතිතුමත් එතුමාට තර්ජනය කළ බව සඳහන් කර තිබෙනවා. ඒක ඉතා වැරදි පූර්වාදර්ශයක්. එම නිසා එවැන්නක් අපිට හොරෙන් සිද්ධ වෙන්න පුළුවන්කමක් නැහැ. එතුමාට එවැනි අසාධාරණයක් සිද්ධ වුණා නම් ඒ පිළිබඳවත් අපි වරප්‍රසාද කමිටුව හමුවේදී හොයා බලන්නට ඕනි. එතුමාගෙන් ඒ පිළිබඳව අහලා එවැනි තර්ජනයක් කළා නම් එවැනි මන්ත්‍රීවරුන්ටත් වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දඬුවම් කළ යුතුයි. ගරු කතානායකතුමනි මා ඉලක්ක කර සතියක් තිස්සේ මේ ආකාරයට ප්‍රහාර එල්ල කරන්නේ ඇයිද කියන එක පිළිබඳ මේ රටේ මහජනතාව දැනගත යුතුයි. ඒකට හේතු තුනක් තියෙනවා. පළවෙනි හේතුව තමයි නොවැම්බර් 21 22 22 තුනයන්හි ඉඩම් ප්‍රසන්න කොමිෂන් සභාව ජනතා වතු සංවර්ධන මණ්ඩලය රාජ්‍ය වැලි සංස්ථාව කෝප් හමුවට ගෙන එන්නට තීන්දුව කළා තිබුණේ. එක්තරා බරපතල ඉඩම් වංචාවක් පිළිබඳව කරුණු විමසීම සඳහා. මේ වංචාව ආශ්‍රිතව රුපියල් බිලියන ගණනක වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා කෝප් කමිටුව හමුවේ ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා මතු කළ ප්‍රශ්නයකට පසුවයි මේ විමසීම් කෙරුණේ. මේ සිද්ධියට අදාළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පිළිබඳව නමක් ඈදී තිබෙනවා. දෙවන කාරණය තමයි කාලයකට පෙර කෝප් හමුවට අවස්ථා දෙකකදී සංස්කෘතික අරමුදල කැඳෙව්වා. එහිදී අනාවරණය වූ එක් සුවිශේෂී වැදගත් වංචාවක් පිළිබඳ විශ්‍රාමික විනිස්කරුවකගේ ප්‍රධානත්වයෙන් වාර්තාවක් සකස් කළ මේ වෙනකොට ඒ වාර්තාව කමිටුව හමුවට පැමිණලා තියෙනවා. එම වාර්තාව සකස් කිරීමේදී එවකට සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ සිටි වත්මන් ජනාධිපතිතුමා එම පාලක මණ්ඩලයට නොපෙනී බවත් අස්සන් නොකළ බවත් වත්මන් ජනාධිපති ලේකම්වරයා එවට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එම සභාවට නොපැමිණි බවත් අස්සම් නොකළ බවත් සඳහන් වෙනවා. ඒ වගේම ඒ සභාවට පැමිණියයි අස්සන් තිබියයි කියන කීප දෙනෙකුගේ අස්සන් පිළිබඳව විගණකාධිපතිතුමා ප්‍රශ්න කළ අවස්ථාවේ ඒ CID එකට බාර දීලා තියෙනවා. ඒ වගේම අපි මීට සති දෙකකට ඉස්සෙල්ලා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කැඳෙව්වා. ඒ කැඳවන අවස්ථාවේදීත් මේ ආකාරයටම යම් යම් කරුණු පැන නැගිලා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා තියෙනවා. තුන්වෙනි කාරණය තමයි ගරු කතානායකතුමනි නොවැම්බර් 24 28 29 කියන දින තුන තුල එක දෙකට ක්‍රිකට් ආයතනයේ කැඳවන්න අපි තීන්දුව කළා තිබුණා කෝප් කමිටුව හමුවට. ඒකට විරුද්ධ වෙච්ච පිරිසක් හිටියා. බෑ බහුතරයේ කැමැත් වුණා මේක ඉක්මනින් ඉවර කරන්න ඕන කියලා. මම හිතනවා අකමැති වෙච්ච පිරිස බොහොම දෙනෙක් ක්‍රිකට් ආයතනය සමග ලබදියාවක් තියෙන අය. ගරු කතානායකතුමනි මේ කාරණා ප්‍රමාණවත් නේද? මාගේ පුද්ගලික සහ අවුරුදු 30ක විශ්වවිද්‍යාල ජීවිතයට මා උපයාගත් සියලුම ශාස්ත්‍රීය
වටිනා කම් වලට මේ සභාව තුල මාව අගෞරවයට පත් කිරීමට හේතු වෙච්ච කාරණා පිළිබඳව කරු කතානායකතුමනි අපි අමාරුවේ මේ ස්ථාන වලට ආපු මිනිස්සු අපේ දිමාපියන්ට මුදල් තිබුණේ නැහැ මේ සාමාන්‍ය පෙළ කරන්න බැරි නම් පිටරට යවලලා උගන්වන්න අපි ශිෂ්‍යත්ව දිනාගෙන පිටරට ගිහිල්ලා දිනාගත් උපාධි තමයි අපිට තියෙන්නේ අපි රස්සාවල් කරලා හම්බ කරපු මුදල් තමයි අපි වියදම් කරන්නේ අපි ගැන කියන්න තියෙන දේවල් සහ අපේ වෘත්තීය සේවාවන් පිළිබඳ අපේ ප්‍රොෆයිල් වල අපි අතුලත් කරලා තියෙනවා අපි ළඟ පිනට ගත්ත මුකුත් නැහැ කරු කතානායකතුමනි මේ කතාව අවසන් කරන්නේ 1993 අප්‍රේල් 23 වෙනිදා ලලිත් ඇතුළත් මදලි මහතා ඝාතනය වෙච්ච අවස්ථාවට පසු දින එවකට ජනාධිපතිවරයා විදියට කටයුතු කරපු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අප්‍රේල් මාසේ 24 වෙනිදා එක්තරා ඓතිහාසික ප්‍රකාශයක් කරනවා එතුමා කියනවා මාව ඝාතනය කරන්න ඒ ක්‍රමානුකූලව ගොඩනගාගෙන මගේ චරිතය ඝාතනය කරන්න එපා මලඟ අදත් තියෙනවා විපක්ෂ නායකතුමා ඔබතුමාගේ පියා අපේ ඉස්කෝලේ එක්තරා උත්සයකට ඇවිල්ලා මගෙන් ප්‍රශ්නයක් අහලා මට තෑගි දීපු පෑන අවාසනාවකට එතුමා ඊට සතියකට පස්සේ මේ පළවෙනිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකින් ආමර වීදියේදී මිය යනවා එතුමා රටට විශාල සේවයක් කළ කෙනෙක් ඒ වුණත් එදා මිනිස්සු රතිඤ්ඤා පත්තු කරා කිරිබත් කෑවා මේ තමයි දේශපාලනයේ ඇත්ත අපි හැමෝම එක පාඩමක් ඉගෙන ගත යුතු වෙනවා ඒ තමයි අපි ජනතාව පීඩනයට පත් කළොත් ජනතාව අපිට හැරිලා අපිට සලකන්නේ ආකාරයටමයි මම shopping bag වල රෙදි දාගෙන කොළඹ ආපු පරම්පරාවේ කෙනෙක් අපිට මේ හැමදේම නැති වුණත් ආයේ දවසක අලුතින් පටන් ගන්න පුළුවන්කම තියෙනවා හෙට මේ පාර්ලිමේන්තුවෙන් මම පිට වුණත් මහාචාර්ය රංජිත් බණ්ඩාර විදියට මේ රට පිළිගන්නවා මම කැමති එක්තරා උපමාවක් කතාවක් කියලා මේ සභාව කතා කරලා අවසන් කරන්න දවසක් සිංහේ කැලේ මැදින් යද්දී අසියුචි වලක බෑල හිටිය තඩි ඌරෙක් සිංහයාට අභියෝග කරාලු අඩෝ පුළුවන් නම් වරෙන් මාත් එක්ක ෆයිට් එකට සිංහයා එකපාරට මේ අසියුචි වල ඉන්න ඌරා දිහා බල්ලා අපෝ මේකට පාඩමක් උගන්න මම මේ අසියුචි වලට බැස්සොත් මගේ ඇඟ පුරා ජරාව ගෑවෙනව නේද මූ වගේ මාත් ගඳ ගහයි නේද කියලා හිතලා එතන නිහඬව ගියාලු දැන් ඉතින් අසුචි වල ඉන්න තඩි ඌරා හිතාගෙන ඉන්න සිංහයා ඌට බයයි කියලා ඇත්ත කාරණේ නුවණක්කාර සිංහයා ඌරාගේ මට්ටමට වැටෙන්න තිබ්බ අකමැත්තයි අපේ ජීවිත ගොඩනගා ගන්න වෙලාවට අපි අසුචි වලවල් වල ඉඳගෙන කෑ ගහන ඌරදියා ප්‍රවේශම් වෙන්නට ඕන උගේ තත්ත්වයට වැටෙනවා නම් නුවණක්කාර සිංහයා වගේ වෙන් වෙලා අසුචි වලවල් වල ඉඳගෙන කෑ ගහන ඌරෝ හම්බුනොත් මගේ අරන්නේ මේක තමයි මේ උපමා කතාවෙන් ඉගෙන ගත්තේ බොහොමත් මුස්තුයි කතානායකතුමා ඔබතුමාද උදෑසනම බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා පාර්ලිමේන්තු කමිටු ක්‍රියාත්මක විය යුතු ආකාරය මෙහෙවන්න ඕන ආකාරය ඒ පිළිබඳව බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා මම ඔබතුමාට බොහොම පැහැදිලිව කියන්න කැමතියි විශේෂයෙන්ම ලබැඳියාවන් අතර ගැටුම් තියෙනවා නම් conflicts of interest තියෙනවා නම් ඇත්ත වශයෙන්ම ඒ කමිටුවල සභාපතිවරුන්ට ඒ කමිටුවල වැඩ කටයුතු මෙහෙවන්නට සීලාචාර සදාචාරාත්මක නිත්‍යානුකූල ව්‍යවස්ථානුකූල අයිතියක් නැහැ ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමතියි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකෙක් හැටියට කටයුතු කරලා ඒ උපදේශන සේවාවට මුදල් ලබාගෙන අද දවසේ ක්‍රිකට්වල දූෂණය හොරකම වංචාව පිළිබඳව විමසීමේ කමිටුවල සභාපතිත්වයේ දරන්න පුළුවන් ද බැරිද කියන කාරණාව ඔබතුමා විමර්ශනයට ලක් කරන්නට ඕන ඒ වගේම මම අද එතනින් එහාටත් යන්නට යනවා Business Management School of Colombo කියන ආයතනයේ අයිතිකරු කවුද? එම ආයතනය මේ රටේ රාජ්‍ය ආයතනත් එක්ක එකතු වෙලා consultancy සේවාවන් කාට කාට ක්‍රියාත්මක කරලා තිබෙනවා. මම ඔබතුමාට සාක්ෂි ඇතුව අභියෝග කරනවා නම් මම සාක්ෂි කරන් ඉදිරිපත් කරන්නම්. සාක්ෂි ඇතුව මේ කාරණාව කියන්න කැමතියි. කමිටුවට ගෙන්නනවා.
ගෙන්නලා අහනවා බිස්නස් ප්ලෑන් එකක් තියෙනවද කියලා. බිස්නස් ප්ලෑන් එක නැහැයි කියනවා. එහෙනම් බිස්නස් ප්ලෑන් එක වහා හදන්න ඕනේ කියලා. වහා හදන්න ඕනේ කියලා බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලඹ ආයතනයත් එක්ක හදනවා බිස්නස් ප්ලෑන් සහ එක එක කන්සල්ටන්සි කරනවා. එක උදාහරණයක් කියන්නම්. එක උදාහරණයක්. Vocational Training Authority වෘත්තීය පුහුණු අධිකාරිය ඔබතුමා දැන් හොයලා බලන්න. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපිට කවුරු හරි චෝදනා කරයි කියලා විවිධ කමිටුවල අපි ඒවට කලබල වෙන්නේ නැහැ. දැන් මෙතනදි කියුණානේ අර සංස්කෘතික අරමුදල පිළිබඳව විනිසුරුවරෙක් වාර්තාවක් හදලා තිනවයි කියලා, ඒක කෝප් එකට දීලා තිනවයි කියලා. ඒක හෙට උදේට මේ සභාගත කරන්න. හෙට උදේට සභාගත කරන්න. එතකොට ඒකේ නිගමන ඔක්කොම බලා ගන්න පුළුවන්. සභාගත කරන්න. මම අභියෝග කරනවා පුළුවන් නම් කරන්න කියලා. ඒ වார்த்தාව. එතකොට බලා ගන්න පුළුවන් ඒ විනිසුරුවරයාගේ සහ මම හිතන්නේ තවත් නිලධාරීන් දෙපළකගේ ප්‍රධානත්වයෙන් කරපු වார்த்தාවේ නිගමන. අපිට බලා ගන්න පුළුවන්. සභාගත කරන්න. මම කියන එක කරන්නයි කියලා. කරු කතානායකතුමනි වෘත්තීය පුහුණු අධිකාරියේ කන්සල්ටන්සි සේවාවක් කරලා තියෙනවද බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලඹ. මම වගකීමෙන් මේවා කියන්නේ. තව ආයතන රසක් තිබෙනවා. බිස්නස් ප්ලෑන් එක තියෙනවද කියලා අහනවා. නැහැයි කිව්ව හැටියේ වහාම මේක හදන්න ඕනේ කියලා තමන්ගේම ආයතනය දාලා හදවලා තමන්ට ගිවා ගන්නවා. ඔන්න වගකීමෙන් මම කියන්නේ. තවත් ඕන නම් තව තියෙනවා කියන්න පුළුවන්. ඒ නිසා මම එකක් කියන්න කැමතියි. දැන් බලන්න මම දැක්කද පුවත්පතක තියෙනවා කෝප් කමිටුවද පෝක් කමිටුවද කියලා. හා ආර් යූ ඇක්චුවලි එක්සැමිනින් මේක විභාග කරන කෝප් කමිටුවක්ද ඔ ආර් යූ පෝකින් ඉන්ටු සම්මද බිස්නස්. හා ඒ එහෙම මොකද මම දැක්ක පුවත්පතක තියෙනවා කියලා මේ කිවිල්ලම තුම මට කිව්වා. මොකද මම වැඩි ඒ පුවත්පත බලන්නේ මොකද ඒකේ හුඟක්ම එරර්ස් තියෙන හින්දා. ඩේලි එරර්ස් තියෙන්නේ. ඒක වෙනම කතන්දරයක්. දරු කතානායකතුමනි එහෙම පුළුවන්ද? එතකොට මේ 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 මෙහෙම කළා මේ දරු කතානායකතුමනි. මෙහෙම කළත් කරන්නේ තමන්ගේ බිස්නස් කම්පැනියට බිස්නස් ඉල්ලන එකද? මෙහෙම කළා. හරි. නෑ මං අහන්නේ ඔබතුමා මේක විභාග කරන්න. VT එකේ කොහොමද කන්සල්ටන්සි කරන්න කියන්නේ? දැන් ඔගේ වාදයට. හරි. විපක්ෂ නායකතුමා ඔබතුමා මම පෞද්ගලිකව තඳුරනවානේ. ඔබතුමා එක දීර්ඝ කාලයක් මම ආශ්‍රය කරලා තියෙනවා. අපි දෙන්නටම ඉතාම සමාන වටිනාකම් තිබුණා. ආගන්න මම කියනකම් පොඩකින්ද පොඩකොමින්ද ඔබතුමා ඔය නගන චෝදනා සම්පූර්ණයෙන් මම ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමා මතක තියාගන්න කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල 2016 ආරම්භ කරා කියලා මම කතානායකතුමාට කියලා තියෙනවා. කතානායකතුමා දන්නවා ඒක කිසිදු අහිතියක් මට නැහැ කියලා. මම විශ්වවිද්‍යාලයෙන් සප්තවාර්ෂික නිවාඩු වරකින් එතෙන් ආවේ. ඔව් අපි ගොඩක් ආණ්ඩු ආයතනවලට වැඩ කළා තියෙනවා. හැබැයි ඔබතුමා එක රුපියල් 5ක් කෝප් කමිටුවට ආරාධනා කරපු ආයතනයකින් උපාය මාර්ග සැලැස්මක් හදන්න අරගෙන තියෙනවා කිව්වොත් හෙට උදේ මම මෙතනින් අස් වෙනවා. ඔබතුමා කිව්වා වෘත්තීය පුහුණු අධිකාරිය ඕව් වෘත්තීය පුහුණු අධිකාරියට මට ආරාධනා කරා පළවෙනි දවසේ ඇවිල්ලා කෝපරේට් ප්ලෑන් එකක් කියන්නේ මොකද්ද කියන එක කියලා දෙන්න කියලා. මම මේ රටේ ආයතන ගණනාවකට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරෙන් අපිට හම්බෙච්ච දෙයක් නැහැ. හැබැයි ඔබතුමා මතක තියාගන්න අවුරුදු 30ක් මම රස්සාවක් කරපු මිනිස්සෙක් මේ රටේ බැංකුවලට රක්ෂණ සහ ආයතන වලට මහා විශාල ප්‍රමාණයක වැඩ කළා තියෙනවා. ඔබතුමා Google එකට ගිහිල්ලා බලන්න මම ලියලා තියෙන ප්‍රමාණය. ජාත්‍යන්තරේ පිළිගන්න පොත් 16ක් මම ලියලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මම ඔබතුමාගේ තරන්ට වැටලා මඩ ගහන්නේ නැහැ. භූමි ස්තුතිය බණ්ඩාරමන්තුමා. මේවා වැරදි. සභානායකතුමා මේ කාර්යය. විපක්ෂ නායකතුමා වගේ කෙනෙක් මේවා කියන එක හරි භූමි ස්තුති. ඉන්න මේ 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 ටික උරනා පස්සේ ගන්න. භූමි ස්තුති බණ්ඩාරමන්තුමා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.